අයිබන් මයිති ශ්‍රීලංකා බලන හැමෝටම අද අපි විශේෂ පුද්ගලෙක් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ ලංකාවේ ඉන්න ෆේමස් ෆොටෝග්‍රාෆර් කෙනෙක් එක්ක මූර්ති ඇවිල්ලා ඉන්න. කොහොමද? හලෝ, කොහොමද? මේ දවස්වල පොඩි කතා බහක් යනවා. මේ ෆොටෝග්‍රාෆර්ස්ලා ටිකක් මම දැක්ක මගේ ප්‍රොෆයිල් එකෙත් ෆේස්බුක් එක දේවල් ෂෙයා කරනවා. මේ ෆොටෝග්‍රාෆි ඒගොල්ලන්ගේ හිස්ට්‍රි එක ගැන කියලා දිනවා, තව විස්තර කියලා දිනවා. මේක දෙයක් හින්දා මේ වස්තිලගේ වීඩියෝ එකක් ආවා මීට දවස් දෙකකට කලින් එළියට. ඉතින් ඒක පොඩ්ඩක් ගොඩක් ආන්දෝලනාත්මක වීඩියෝ එකක් බවට පත් වුණා. අපි දැක්කා මේ ගොඩක් කට්ටියකට කමෙන්ට් කරලා දිනවා, ගොඩක් කට්ටියකට ෂෙයා කළා. ඒක විවේචනය තමයි වැඩිපුර මම දැක්කේ ෆොටෝග්‍රාෆර්ස්ලා පැත්තෙන්. අපි අහලා බලමු, දැක්කද ඔය වීඩියෝ එක? ඇත්තටම මේ මම මේ වීඩියෝ එක බැලුවා. බැලුවට පස්සේ ඇත්තටම මට හිතුනේ අපිට කියාගන්න බැරි දෙයක් ගැන, අපේ ෆීල්ඩ් එක අපේ ෆීල්ඩ් එකේදී අපිට අපේ සහෝදරන්ට කියාගන්න බැරි දෙයක් වස්සිලා මේක එළියට දාලා තියෙන කියන දේ. ඉතින් අනිත් එක තමයි මේ වීඩියෝ එක බලනකොට මට නම් කිසිම හැඟීමක් ආවේ නැහැ. අර එක්තරා වීඩියෝ එකක් පමණයි මට දැක්කේ. නමුත් ඒකේ අර වස්සිලා අර වෙනදා කරනවා වගේම කොමඩි එකක් විතරයි. ඒක මට දැනෙන්නේ නැහැ. ඒක මේ 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 වෘත්තියට පාර දීමක්. එතකට මේක මේ වෘත්තිය පහත් කරලා කතා කරන දෙයක් සහ මේක ඉදිරිපත් කිරීමේ වෘත්තියට මේවා ඇවිල්ලා මේ මෙයාලා මේ වෘත්තියට පහර දුන්නා නෙමෙයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක අපි අර වීඩියෝ එක බලනකොට තේරුම් ගැනීම හැකියාව තියෙන්න ඕනේ. අනිත් එක තමයි මම දැක්ක දැන් ඔය වීඩියෝ එක රිලීස් වෙලා දවසක්වත් යන්න හම්බුන්නේ අපේ සහෝදර මේ ෆොටෝග්‍රාෆර්ස්ලා ගොඩක් පෝස්ට් එකක් හදලා දාලා තිබුණා. මේක මෙහෙමයි, මේක ඇවිල්ලා ඡායාරූප ශිල්පියන්ට පහර දෙන්න ගහපු එකක්, මේක ඇවිල්ලා ශිල්පය විනාශ කරන්න දාපු එකක් කියලා මම ඒගොල්ලන්ගේ ඉමේජ් එකට හානියක් කියලා. ඉතින් මම නම් දකින්නේ ඒක ඉමේජ් එකට හානියක් වෙන්නේ නැහැ. මොකද ඒ කියන කට්ටිය දැනගන්න ඕනේ මේ මෙයාලා මේ පෙන්වලා දීලා තියෙන්නේ අපේ ශේෂ්ත්‍රයේ තියෙන යම් යම් අඩුපාඩු තියෙනවා. ඒකට ඒ අඩුපාඩු තමයි මේකෙන් උලුප්පල අරන් තියෙන්නේ. ඉතින් ඒක අපේ කට්ටිය තේරුම් ගන්න ඕනේ. Okay, next position. Right, awesome. Next position. Wow, nice, awesome. දෙවෙනි කාරණාව තමයි මම වස්ති ගැන කතා කරොත් වස්තිලගේ අනුෂ්ක සහ දුලා ජෛලා අපේ පර්සනල් යාළුවෝ නෙමේ. අපි ඒගොල්ලොන්ව දැනගත්තේ අතර මේ රයල් වීඩියෝස් හරහානේ. එතන ලංකාවේ හැම ශේත්‍රයකටම එතන සැලෝන්ස් මොඩල්ස්ලා නමෝල්ස්ලා එතන කන්ඩක්ටර්ස්ලා ඒ වගේ හැම ශේත්‍රයකම මෙයාලා තියෙන අඩුපාඩු මෙයාලා පෙන්ලා දෙනවා මේ ෆනි ක්ලිප් එකක් කරා. ඉතින් එතකට අපිට පුළුවන් නම් ඒ දේවල් රස විඳින්න, කකුල් උඩ දාගෙන hina baby බලබල ඒක රස විඳින්න පුළුවන් නම් මේ වගේ අපේ ශේත්‍රයේ කියලා අපි මේක ෂෙයා කරගෙන ගහගෙන රණ්ඩු කරගෙන බැනගෙන වස්තිලට ලියන එක වැරදි. මොකද ඒකේ තියෙන පණිඩුවේ තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේකේ දැන් සමහරක්කේව තියෙනවා. දැන් මේ මම දැක්ක මේ වීඩියෝ එකේ තියෙනවා මේ ඇල්බම් එක හම්බේ මේ ළමයා හම්බෙලා තව ගොඩක් කලකින් මේ දේවල් තියෙනවා. මේක ගොඩක් බහුලව මේ ලංකාවේ තියෙන දෙයක්. වැඩි ඕනේ මාත් පර්සනලි මේක විඳලා තියෙනවා. මගේ තාම වෙඩින් ඇල්බම් එක හම්බෙලා නැහැ. මාස 6කට කිට්ටු වෙන්න කාලයක් යනවා. ඔව්. මේ හැමදාම කතා කරොත් කියනවා අදලා තියෙන්නේ මේක මෙහෙම වෙලා තියෙන්නේ මේ හදාගෙන ඩිසයින කියලා කියනවා. ඩිසයිනේ කකුල කැඩුනා කියනවා, අත කැඩුනා කියනවා. බොරලස් ගම පැත්තේ මේවා මේ මොකද්ද ස්ටුඩියෝ එකකින් තමයි කරේ. ඔව්, ඔය ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. මම දැන් අපි හිතමුකෝ දැන් සමහර කපල්ස් ඉන්නවා අපි 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 දෙනවා කාලයක්. දැන් අපි වෙන් කරනවා කාලයක්. හරිද? මෙන්න මේ කාලෙදි ඔයාලා මේ දේවල් ලැබෙන්න ඕනේ කියලා. එතකට එයාලගේ සාමාන්‍ය වෙඩින් එකක් කියන්නේ ඇත්තටම ලොකු ප්‍රොජෙක්ට් එකක් නේ කපල් එකට. අපිට ඡායාරූප ශිල්පියෙක්ට ඒක එක වෙඩින් එකක් වුණාට කපල් එකට ඒක තමන්ගේම ලයිෆ් එක. එතකට එයාලා ওই වෙඩින් එකෙන් පස්සේ එයාලා ফুল රිලීස් වෙනවා නේ. එතකට එයාලා කරන දේ එයාලා දන්න මොන කරත් ඡායාරූප ශිල්පියෙක් කොහොමරි ෆොටෝස් ටික රකින්නවා කියන දේ. කියන්නේ එයාලා සේව් කරන් තියන් ඉන්නවා කියලා. ඉතින් සමහර කට්ටිය ඔයා කිව්වා වගේ පොඩක් වටේ ඇරලා කට්ටිව දාලා කරලා ඒ කියන්නේ කියනවා මේක මෙහෙමයි. නමුත් වැඩේ වෙන්නේ නැහැ. එතකට ඒ පිරිසට තමයි අර ගහලා තියෙන්නේ. හරිද? එනවා. එතකට වෙලාවට කලාවට ඇල්බම් එකක් දෙනවා. අනිත් එක දැන් කපල්ස් දැන් මම හැමතිස්සෙම මගේ ක්ලයන්ට් ගේ පැත්තේ ඉන්න කෙනෙක්. හැබැයි කපල්ස් අපිට හම්බෙලා තියෙනවා එන බොරු කියන කට්ටිය. ඒ කියන්නේ දැන් එයාලගේ අතින් වෙන මිස්ටේක්ස් අන්තිම වෙන ෆොටෝග්‍රාෆර්ගේ පැත්තෙන් තමයි දාලා අරින්නේ. මොකද සමහර කට්ටිය නෝ මාස 3-4 ගිහිල්ලා අයියේ ෆොටෝස් ටික ගෙනාවා කියලා තෝරලා දීලා පව්ව දා ඉඳන් අහන ඇල්බම් එක කෝ කියලා. ඒතර අපි බැඳිලා නැහැ. කපල් එක මාස 3කට වෙඩින් එක නුත් පස්සේ මාස 3කට පස්සේ මේක ගෙනලා දෙනකොට ගෙනාපු හැටිම අපි ඒක හදන්න බෑ. මම අපි සාධාරණයක් කරන්න ඕනේ හැමෝටම. ඉතින් ඕකේ අර ඔයා කිව්වාගේ ඒ පැත්තක් තියෙනවා, සාධාරණ පැත්ත මේ පැත්තෙත් දෙපැත්තක්ම තියෙනවා. අපිට බෑ ක්ලයන්ට්ස්ලට ඇංගලිදික් කරන්න, ෆොටෝග්‍රාෆර්ස්ලට ඇංගලිදික් හැමෝම
තමන් කරන ක්‍රියාවලිය තමයි. ඒ කියන්නේ සමහර කට්ටියක් ඉන්නවා කියන විදිහට අන්ප්‍රොෆෙෂනල් සෙට් එකක් ඉන්නවා. ප්‍රොෆෙෂනලි යන වැඩ කට්ටියකුත් ඉන්නවා. ඔව්. දැන් වා මේ ඉන්ඩස්ට්‍රි එක ටිකක් දීර්ඝ කාලයක් ඉන්න කෙනෙක් විදිහට මම මෙහෙම කියවුවා. දැන් මේ ෆොටෝග්‍රැෆි ඉන්ඩස්ට්‍රි මම දැකලා තියෙනවා මේ කට්ටිය කොල්ල කෙල්ල ඉන්නවා ඒ ලෙවල් කරනවා. ඒ ලෙවල් කරලා ඉවරෙච්ච එකම දඩ බඩ ගාලා කැමරා 3-4ක් එක්කෝ ගන්නවා නැත්නම් ඒ රෙන්ට් කරනවා. ඔව්. මේ යාළුවෝගේ වෙඩින් ටික හරි නැත්නම් මොකක් හරි නමක් දාගෙන මේ වෙඩින් කරන්නේ. ඔව්. ඕකට කියන්න තියෙන මෙච්චරයි. මොකද මම ඇවිල්ලා ෆොටෝග්‍රැෆි මේකට ඇවිල්ලා දැන් 2009-8 වගේ තමයි මම ඇතුළේ. නමුත් පටන් ගත්තේ මගේම කියලා ස්ටුඩියෝ එකක් 2010-11. එතකොට ඇවිල්ලා අවුරුදු 10කට කිට්ටු වෙන්න වෙනවා. එතකොට මට මතකයි එතකොට අපි කරන කාලේ අපි කොච්චර කටුක ගමනක් දාවේ කියලා. එතකොට මේකේ ඉන්න මේ අපි තාම මේකට ආධුනික ඇත්තම බැලුවට අවුරුදු 10ක් පරණට මේකේ ඉන්නවා ප්‍රවීණ. එතකොට ඒකෙන් සමහරක් දන්න අපි කොච්චර යාළ ළඟ වැඩ කළා කොච්චර ගේමක් ගහලාද මේ දේවල් කරගත්තේ කියලා. අර ඔයා කියපු කැටගරි එකට අපිට බෑ ඇඟිල්ලක් දික් කරන්න. එතකට දැන් මේ 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 දැන් අපිට පුළුවන් නම් YouTube හරහා මේ මේ සල්ලි හම්බ කරන්න. එතකට මේක එක කැටගරි එකක් විතර වෙලා තියෙන්නේ ලංකාවේ හරියට ෆොටෝග්‍රැෆි ඉන්ස්ටිටියුට් එකක් නැහැ. තේරෙනවද? දැන් ඔයාට යන්න එංගලන්තේ යන්න වාගිල ඔයාට දාන්න පුළුවන්ද කියලා සැලොන් එකක් කියලා වෙනම තියෙනවා මේ සැලොන් වලට වෙනම තියෙනවා. තියෙනවා. එතකට ඔයාට ලංකාවේ ඕන කෙනෙක්ට දාන්න පුළුවන් ස්ටුඩියෝ එකක්. ඕන කෙනෙක්ට ෆොටෝ ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට සැලොන් දාන්න පුළුවන්. ඕන කෙනෙක්ට වීඩියෝග්‍රාෆර් කෙනෙක්. නමුත් ඒ ලංකාවේ විතරයි ඒක අතන්දරේ තියෙන්නේ ඉන්දියාවෙත් ඇති. නමුත් ඔයා යුරෝප් කන්ට්‍රි එකට ගියාට පස්සේ ඔයාට බෑ කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව මේ දේ කරන්න. මම කියන්නේ ඉතින් අර ඒ ලෙවල් සිවර වෙලා පටන් ගත්ත නංගිල මල්ලිනුත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. දැන් හැම දෙයක්ම තමයි අපේ තියෙන කුහකක් කමක් තියෙන අපේ ප්‍රවීණ චාරූප ශිල්පියෝන්ගේ. අරගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ කිසිම කියන්නේ ෆොටෝග්‍රැෆි ගැන කිසිම බේසික් අපි හිතමු දැන් ඔය මේ රූල්ස් තියෙනවා. ෆොටෝග්‍රැෆි එක ගත්තාම අපි බේසික් රූල්ස් තියෙනවා. මේ මෙය වෙන්න ඕනේ කියලා රූල්ස් ගොඩාක් තියෙනවා. රූල් එකක් තියා මම සමහර කට්ටිය දැකලා තියෙනවා කැමරා එකක් අල්ලන්නවත් දන්නේ නැහැ. ඔව් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම ඇවිල්ලා මම ෆොටෝග්‍රැෆි ක්ලාස් එකේ ඔටෝ එක දැම්මා. කරරරගාල ක්ලික් කරගෙන එහෙම. ඔව්. එතකොට ඒ වගේ පිරිස මගදී හැලෙනවා. අපිට ඒක විශේෂයෙන් හලන්න කියලා යාළට කෑ ගහලා යාළව පාගලන්න කරන්න අවශ්‍ය නැහැ. මොකද යාළා කාලය තුර යනකොට ඒ වගකීම් කියන දේවල් දන්නේ නැතුව ඒ නීති රූ හැබැයි මම මෙහෙම දෙයක් තියෙනවා. මම නම් රූල්ස් පිළිපදින්නේ නැහැ ෆොටෝග්‍රැෆි වල. ඒ රූල්ස් හරි මොන හරි කළේ ඒ දේවල් වගකීම් නැතුව කරගෙන යනකොට ඉස්සරහට යාළ හැලෙනවා. එතකට ඒකට අපිට අමුතුවෙන් ෆයිට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා මෙහෙම කරන්න. මොකද අපි කාටවත් chance එක දෙන්න එපායි. එතකට දක්ෂතාවය තියෙන එක නා ඉස්සරහට යනවා. අර ඔයා කියපු කැටගරි ටික ඔළුවේ නැති කට්ටියත් මගෙන් හැලෙනවා. ඒගොල්ලෝ හැලුණාට පස්සේ ආයෙත් එතනට අත ගහන්න ඉන්ජෙක්ෂන් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මං මෙහෙම ඇහුවොත් ඔයාගෙන් දැන් මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තන් පස්සේ කොහොමද දැන් ගොඩක් ඉන්ඩස්ට්‍රිස් වෙනවා. දැන් අපි දුම් ක්‍රීඩාවන් ගත්තොත් රජෙන් මේකට මේ පුෂ් එකක් දෙනවා මේක එක දේවල් මේවා ඉන්ඩස්ට්‍රීස් දියුණු කරන්න මේ වෙනවා. දැන් ෆොටෝග්‍රැෆි කියන එක මම දැකලා තියෙනවා ලංකාවේ ගත්තොත් දැන් නෝමල් ට්‍රිප් එකක් යන මිනිස්සෙක් අතේ DSLR කැමරාවක් තියෙනවා. ඔව්. ඇයි මේක තාම මිනිස්සු මේ වගේ එකට ප්‍රොෆෙෂන් එකක් විදියට ඇවිල්ලා නැත්තේ? ඇයි මේ එක මට ඇත්තටම ඒක කියන්න තේරෙන්නේ නැහැ. මම ඔයාලට දෙන්නම් ඒකට උදාහරණයක්. ඒ කියන්නේ ඒකට නියම පුද්ගලෙක් ඉන්න හර්ෂ මදුරංග. ඒ හර්ෂ මදුරංග කියන ඒ අපේ ඡායාරූප ශිල්පියව සම්බන්ධ කරගන්න පුළුවන් නම් එයා ওই ප්‍රශ්නෙට උත්තරයක් දෙයි. මොකද එයා හර්ෂ මදුරංග කියන්නේ මේ ඡායාරූප ශිල්ප ක්ෂේත්‍රයේ ඉහළටම කෙළවරටම ගිහපු පුද්ගලෙක්. හරිද? ඒ ඇවිල්ලා මට ගුරුවරයෙක් නොවූ මගේ ගුරු පියාණන් කෙනෙක් තමයි. එතකට ඒ ඡායාරූප එතන හර්ෂ අයියා මේකට වට දෙයි උත්තරයක්. මම මට කියන්න තියෙන්නේ ඔය දැන් ගොඩක් අපේ දැන් ඔය කාරණා පැති දෙකක් තියෙනවා. සමහර කට්ටියට තියෙනවා සර්ටිෆිකට්ස් වැඩ බෑ. හරිද? සමහර කට්ටියට වැඩ තියෙනවා සර්ටිෆිකට්ස් නෑ. දැන් අපිට සර්ටිෆිකට්ස් නෑ. හරිද? අපි සර්ටිෆිකට්ස් නෑ. මොකද මම ක්ලාස් එකට ගිහලා මට සෙට් වෙන්නේ නැති නිසා මම හැරිලා නැගිටලා ආපු පුද්ගලෙ. එතකට මාත් එක්ක ඒ ක්ලාස් එකෙන් ඉගෙනගත්ත කට්ටිය අදටත් ගස් මල් වැල් නෙළුම් මල් ලෝලු මල් පූසෝ බල්ලෝ ෆොටෝස් ගගා ඉන්නවා. සර්ටිෆිකට් එක අතේ තියාගන්නේ. ඉතින් නමුත් අපි ගොඩක් ඉස්සරහට අපේ මහන්සි සහ සෙල්ෆ් ස්ටඩිස් වලින් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒතර මම සර්ටිෆිකට් කෙනෙක් ගණන් ගන්න නැහැ. නමුත් පුරුතියක් විදියට යනකොට ඉස්සරහට සමහර කට්ටිය පණ නගන ඔයා මොනවද ඉගෙනගෙන තියෙන්නේ? දැන් ඉගෙනගෙන නැති දැන් දැන් මෙහෙම ගත්තොත් සමහර කට්ටිය කියනවනේ මේක ඉගෙන ගන්න ඕනේ. සමහර කට්ටිය සල්ලි තියෙනවට ඉගෙන ගන්න. නමුත් ඇගේ නැහැ. සමහර කට්ටියට දැන් මම ඉල්ලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඒක ලැබුව පන්නරත් එක්ක මට ෂේප් එක මේ ෆොටෝග්‍රැෆි කියන දේ ෆ්‍රේම් එක සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ තනිකර සෙල්ෆ් ස්ටඩිස් සහ අපේ ප්‍රවීණයන්ගෙන් ගන්න තියෙන ආදර්ශ ටික අරගෙන අපි ඉස්සරහට ලපු කට්ටිය. එතකොට අපිට වැරදි දේ හොඳට දැනෙනවා. හරි දේත් හොඳට දැනෙනවා.
ඉතින් ඔය වගේ උත්තරයක් තමයි මට දෙන්න තියෙන අර ලංකාව තාම සෙට් නැහැ ෆොටෝග්‍රැෆි කියලා හරියට දෙයක් කරන්න මොකද සමහර අවස්ථාවවලදී පිටරට වල වලට ඇප්ලයි කරනකොට අහන්නේ ෆොටෝග්‍රැෆි ඩිග්‍රියක් තියෙනවද ඩිප්ලෝමා එකක් තියෙනවා ඉතින් හරිය විදිය තැනක් වැලීඩ් තැනක් රජෙන් තාම මේකට දීලා නැහැ දැන් මම හිතන්නේ තරුණ සේවකේ කෝස් එක තියෙන අවුරුදු 3-4ක්ද ඉතින් ඒක ඇවිල්ලා මං හිතන්නේ වැඩගත් වේවි කියලා කෙනෙක් ඉස්සරහට යන්නේ වගේ කෝස් එක. හොඳයි මං දැන් ඔයාගේ ෆොටෝස් වී ඔයා ගන්න වැඩ ටිකක් දැක්කන් පස්සේ ඔයා ගොඩක් කියන්නේ දැන් ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා. අලුත් දේවල් එක්ක මං දැක්ක ඉක්විප්මන්ට්ස් වලින් උනත් ඊට පස්සේ ඔයාගේ කරන ඩිසයින්ස් වලින් ඊළඟට මොනවා හරි අපි තුමු කපල්ගේ ඇල්බම් ආර්ට් වලින් ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා මං දැකලා තියෙනවා ගොඩක් ලංකාවේ යුනික් ස්ටයිල් එකක් ඔයා තියාගෙන යනවා. කොහොමද මේ දේවල් ඔය අප්ඩේට් කරගන්නේ? මේමයි. ඇත්තටම මම වැඩ කරනකොට මට ටීම් එකක් ඉන්න හොඳ ටීම් එකක්. ඉතින් මම ඒගොල්ලොත් එක්ක හැමතිස්සෙම සාකච්ඡා කරනවා. මම තනි මතයට ෂූට් කරන එක්කෙනෙක් නෙමෙයි. සමහරලාට හැබැයි මේකට මේ ප්‍රවීණ චාරුසිත් සමහරලාට එකඟ වෙන්න ගන්න මම මගේ ඉන්න ටීම් එකෙන් මම සමහරලාට ඇඩ්වයිස් ගන්නවාද කොහොම ෂූට් එකද අපි අනිත් එක තමයි අපි එන කපල් එකව අපි ස්ටඩි කරනවානේ සමහර කට්ටිය ආසයි ගොඩාක් පාටවලට සමහර කට්ටිය ආසයි ඇහැට පේන දේ කැප්තු ඉතින් අපි සිම්පල් හරිද ඉතින් ඒ දේවල් අපි ස්ටඩි කරගත්තට පස්සේ අපි කපල් ඇත්ත ඒ දේවල් කතා බහ කරලා ඒ කපල් එක ඇතුළට බැස්සට පස්සේ අපිට ඔය අප්ඩේට් කින් එක නිකම්ම හම් වෙනවා සහ අපි හැමතිස්සෙම අන්තර්ජාලය රැඳෙන්න ඕනේ අපි ලංකාවෙන් පිට තියෙන දේවල් අපි බලන්න ඕනේ අනේ මේ දේවල් වෙනකොට නොදැනීම අපේ ස්ටයිල් එක අප්ඩේට් කරගන්න අපිට චාන්ස් එකක් හම්බ වෙනවා. හොඳයි අපි අවසාන වශයෙන් ආයේ කතා කරොත් එහෙම අපි හැරුණොත් මේ ෆොටෝග්‍රැෆි කියන එක අපි සම්බන්ධයෙන් මේ ඉන්ටර්වයුව හදිසියෙම අපි මේ වගේ අතන මේ වස්තිලගේ වීඩියෝ එකෙන් ගොඩක් ෆොටෝග්‍රාෆර්ස්ලා විශ්ලා තියෙනවා. ගොඩ දෙනෙක් විශ්ලේෂණය කරලා තිබ්බා ගොඩ දෙනෙක් බැනලා තමයි වැඩිපුර මේ ඔයා ඔයාගේ මතේ ඔයා කිව්ව කලින් ඔයා ඔයා කියන්නේ ඒකේ යම් කිසි ඇත්තක් තියෙනවා මේ ඔයාගේ ඔයාට ඩිරෙක්ට් ඔයගලන්ටත් ඔයගේ කරන වැඩ කරන මිනිස්සුන්ටත් දෙයක් කියාගන්න නෝ මේ බැරුව හිටියේ ඔයගලන්ට ඩිරෙක්ට් ඒ වගේ එකක් තමයි මේව කරලා තියෙන්නේ ඉතින් ඔයා හිතන විදිහට ඉන්ඩස්ට්‍රියට කිසිම හානියක් වෙන්නේ නැහැ නෑ ඇත්තටම නෑ මොකද මේ වීඩියෝ එක බැලුවා කියලා ඉන්ඩස්ට්‍රියකට හානියක් වෙන්නේ නැහැ මොකද මම හැමතිස්සෙම දෙන්නේ මේකයි කුහක මනසින් බැලුවොත් ඒක අවුල් දැන් මට ඒක බලනකොට මට ගාණක් නැහැ මට ඒක වස්තිලා කරපු එක ආතල් වීඩියෝ එකක් විතරනේ ඉතින් ඒක ඒ විදිහට බලාගෙන දැන් පොඩ්ඩක් පැත්තටලා ඉඳලා කල්පනා කරනකොට මේක මොකද්ද මුන් කියන්නේ කියලා අර ෂෙයා කරපුකද සමහරවිට මගේ ලයිව් එක දැකපු කට්ටිය සමහරින් මොකද මචං උඹ කිව්ු දෙයක්ද අපිට ඕක තේරුන්නේ ඉතින් මම කියන්නේ හැමදේම දෙපැත්තක් තියෙනවා දුමක් නගින් නෑනේ ගින්නක් නැතුව. ඉතින් අපි ඒක හැමතිස්සෙම ඔළුව දාගන්න ඕනේ. ඒ වගේ හැලුවට ලක් දැන් හැලුවට ලක් කරා ගියමුකෝ. ඇයි හැලුවට ලක් කරේ? මෙතන සිදුරක් තියෙන නිසා. ඉතින් ඒක වහගත්තම හරි. හරි. එතකොට අවසාන වශයෙන් මේක බලන විවස්ලට ඔයා මොනවාගේ අයිඩියා එකක්ද දෙන්න තියෙන්නේ? මම නම් කියන්නේ ඕවරෝල් ඔයගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රිය ගැන සහ ඔයා දැන් වීඩියෝ එක ගැන කිව්වා විස්තරයක්. ඉන්ඩස්ට්‍රිය එක ගැන පොඩි ෆොටෝග්‍රැෆි ඉන්ඩස්ට්‍රිය එක ගැන කිව්වොත් මට නම් කියන්න තියෙන්නේ මෙහෙමයි දැන් ඔය වක්සිලාගේ වීඩියෝ එකෙන් මල්ලා ගමුකෝ. මේ වීඩියෝ එකට ඒ වස්තිලට මේ වගේ දෙයක් කරන්න අවස්ථාවක් දීලා තින්නේ මේ ශේෂ්ත්‍රයේ නියලෙන කට්ටිය. හරිද? ඉතින් ආයි ඒකමත්ම නැහින් නැතුව ඒ කියන්නේ මොකද්ද කියන දේ අහගෙන ඔළුවට දාගෙන ඒක එතනින් ඉවර කරා නම් මං හිතන්නේ ඔච්චර ෂෙයා කරගෙන අඬන්න සමහර කට්ටියද බැලපිලා තිනවා මේ අපි මෙච්චර කාලයක් හදාගත්ත දේ ඉතින් මං කියන්නේ දැන් එහෙම කියපු ෆොටෝග්‍රැෆර්ත් එල හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් මං හිතන්නේ ඒක යාට අදාළයි කියලා අර අහගෙන තොප්පි ඇඟට දාගන්න ගියාට පස්සේ අනිවාර්යම ඇඟට වදිනවා අර හරි හොඳයි අපි අද මයිටිවී ශ්‍රී ලංකා තුලින් කතා බහට සෙට් උනේ මූර්ති සෙනවිරත්න අපේ ලංකාවේ ෆේමස් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ටිකක් අලුත් වැඩ කරන අලුත් විදිහේ මනුස්සයෙක් එක්ක තමයි කතා කරේ අපේ නම් thank you so much ඔයගේ ටයිම් එකත් එක්ක ආවට please like share and comment this video and don't forget to subscribe the channel